මෙ මේ මේ අපේ ගොඩාත් ශ්‍රේෂ්ඨ රජවරූ මැරනව කියලා දැන හිටෙන්න්න හිටිය දැනන් හඳලා හොඳ සිහි බුද්ධියෙන් අවසාන මොහොතේ කට්ටියට එන්ඩ කියලා රාජස භාවට එන්ඩ කියලා දැන් ඊළඟට වෙන්නමන්න මේකයි මෙහමයි කරන් ඕෝන කළෙකොළ අනුමැති ආරගෙන බෝම. බොහොම තර්කාකූල විදිරත් තමයි තමන්ගේ ජීවන ගමන අවසංකලේ ඒ හින්නව තයි ඔඕන් හොඳ රජවරුුණේන රජවරුණනේ මරණ බව දන්නගෙන හිටිය ජගන් කලත් කරත් හ සමාරජ රන් මරනවා කියල නිතන්න වනෑන පුතාටි පංගත්තු කරන්න ඕන කියෙන නිත ආදාහනය කරපු ක්‍රියාව පවා විමරධරම සූරය රජු කියන අනන්්‍යතාව ආදාහනයට දෙන්ට ඇතැම් කතා පසෙකාලෙක ගොඩනැකුුණා ඒක කතාවක් තමයි. අදහන එවරනට පස්සේ රජ්ජුරුන්ගේ හදවත්ත පිච්ච නැතුව ඉතුරුණයි කියලා එයා අවුරුදු තිස් පහේදි තමන්ගේ ජීවිතය ඉවර කරනවා කැන එක බද්දර යව්වන වයිස අවුරුදු තිස්පහකයන්නේ එක පද්‍රයවුනන මේ කළ කවුරගේ නමුත් හොඳ හොඳම ජීවිතය කාලේ ඒ කාල වෙනකොට තුන්දනෙකට දරුව හද ෙද්දීලා දෙනෙක් රජවරු තැෙන්ෙක්ම රජවරු. අපේ ජාතික කතාව අපි අලිත් අල්නවිට ඩිස්්‍රී වැඩසරහනේ අද දවසේ අවසාන කොටසත් එක් අපි මුල් කොටසේ විශේෂෙන් කතා කලාා මේ වීදිය බණ්ඩාර පිළිබඳවා අපි කතා නොකර සිටියේ ඇයි කියන ප්‍රශ්නයට අපි තාමත් සාර්ථක පිළිතුරක් දුන්න මේ සමුද්‍රදේ විසහ වීදිය බණ්ඩාර කියන්නේ කවුද අම්මයි පුතායිද නැත්තම් ීදි බ්ඩාරගේ බිරිඳද බිසවද සමුත්‍රදේවී කියන ඔය හුට පටේ අපි දෙනිොටසේ නිරාකරණය කළ ඊළකට අපි විශේෂෙන්ම දෙවැනි කොටසේ කතා කළේ අපේ රටේ හිටිය ශ්‍රේෂ්ට් රජ කෙනෙක් වන පෘතුගීසින්ට පෘතුගීසින්ට ගැහවා ගැහිල්ලක් කොමත් දන්නවාද ආසියාවෙන්නේ මුළු ලෝකයම අතරල ගහිල්ල පෘතුගීසින් පෘතුගාලයට ගාල්වෙන්නම අපි ධන්තුගේ සටනේ මේ බොහම අභිමානයෙන් කියන්න මේ අභිමානයෙන් කියන්නේ ඇ කියල සමනායට විචකිච්චාවක් කන්න පුලන්. අපි යුද්ධ කිසි විටකත් ස යනුමත කරන්න හැබැයි මේ අප ගේ නෑන පෘතුගලයල්ලගන්න පෘතුගීසින් අපි අල්ල හරගන්න හැදේ ඉතින් ඇතකට අපට ආත්දක වන ඉට බෑනි. මේ ඒහින්ද ධන්තුරයේ සටනේදී අපි ඒ අමතක නොන පාඩමක් පෘතුගී සින්ට ගැව ඉති ඒවා ඉතිහාස ගතයි දැන් පෘතුගාල ඉන්න ජනතාවට අපි පාඩහු ගන්න නැන් ඔන්න අපි බොම සෞෝදරත්වයෙන්න්න ඔුන් සමග ඔහුන්න පුළුවන්තරන් අපේ මේ ඔවුන් කාලයක් මේ පාලනෙක පුරට බලන්න එන්න කිය පුළුවන්න්න අපි පුළුවන්තරම් පෘතුගලින් උදවෝ ගන්න ගම් හරි ඒ කතා හමති එද අපි විමල ර්මසූරිය රජතුමාගේ අවසා එතෙක් විමල ධර්මසූරිය රජතුමාගේ ඊරනම පිළිබඳව කටයුතු කරා විිමල ධර්මසූරය රජතුමා එහෙම වෙන කොට අ අලංකාර බිසවුන්වහන්සේ අනේ දන කතිරනාට මොකද වුණේ විමල ධර්මසූරය රජතුමා සෙන්රත් රජුරුවන්ට තාවකාලිකව රජකමදීලා මිය පරලෝගිය බග අපි අවසාන කොටස අවසානේදි කිව්වා ඉතින් ඒ කතාවට පිවිසන්න යන්න ඔබට විශේෂන් මතක් කරන්න ඕනේ මේ අ අපි සාමාන්‍යයෙන් මේ වගේ දේල් කියන්න හැබැයි මේ අද කිය වෙලා තින්න අප පස්බුක් ැක්වල තිබ ඔන්න දැන් අු තිෙන් ිස්කපෂ් එකගේ අප ෙස්බුක්ට තියවා ගිල ලයිකඇ දාල ඔබට කැමති අදහස්සය උදහස් මතවාද අපට සුප්‍රදිිරම ලියලවන්නට පහුගේ දසල් අපිට කීප දෙනෙක්ම කතා කරලත් කිව ෆේස්බුක් ලිං එක ඩ කරන්න නදකට දැන්වැඩ හරි අපි ජතුමා කවද කියලා කියයාගෑම දන කතිනා අපත්ත ප හැරි ුණේ. ඔසර රජතුමා. සැදරත් ජුමගේ ශේෂෙන් කියන අපේ ජයන්තදසි මහත් මැද අපේ අනිවාර් මේ රසිකය අපේ වැඩසරහනේ. එතු මහින්ද තමයි සැනරත් ජතුමත් අපේ මතකටාාවේ විශේෂෙන් ඔය නැඩුමස්නාමානය මේ ටෙල්නාට්ටිය නිපද වුණනේ ඔය සැන්රත් වජ්ජුරුවන්ගේකාකාලේ අපේ ඩ ජයරි කලලාශිල්පියය තමයි සැරත් අජරුවගේ චරිතය රඟ පහැ එතකොට සැනරත් තම් රජවෙලලාෑ විම දරම් සූරියරයත්තු මතතාම භහ ප්‍රප්තල ැති නිසා. ඉ සැනරත් තාවකාලිකව පවරා දුන්නා රාජ්‍ය ද මේකින් අපට පේනවා අපේ පාලකය හරි සිහි බුද්ධියෙන් කටයුතු කරද එන්නේ. ගන්නවා දන්නවා. අපේ ගොඩාත් ශ්‍රේෂ්ට රජවරු මැරනෝ කියලා දැනම් හිටයන් හිට දනන් ඉඳලා හොඳ සිහි බුද්ධියෙන් අවසාන මොහොතේ කට්ටියට එන්ඩ කියලා රාජ සභහවට එන්ඩ කියලා. දැන් ඊල්ඟට වෙන්නවෙන්න මේකයි මෙහෙමයි කරන්න රෝන කළෙකොළ අනුමඇති අරගෙන බෝම බොහොම තර්කාකූල විදිරත් තමයිහි තමන්ගේ ජීවන ගමන අවසකලේ ඒ හින්නව යි ඔඕන් හොඳරජවරුුණේන රජවරුණේ හ මරණ බව ද ගෙන හිටිය රජංකලත් කරත් හසාවාරජුරන් මර්මවා කියලා හි නිතන්න වන්නේෑන? උතාටඩි පංගත්තු කරන්න ඕන කියරන්න නිතන්න එහම එම හෙම කල්පනා කරන උත් මේ රජවරු හෙම කර නෑ කියනක අපට ඉතිහාසෙන් පේෙනවා ඉ ඉතිහාසයෙන් පඩන්ගන්නවන ගණඩුන ඔගේ ගන්න පඩ ගඩ ඉතින් මොකද රට ගැනනේ දැන් ඊළංගට දැන් මම හදිස්සේ මියගිය ොත්මගේ වයසත් එක් මන්දැන් අසනී පේන මට උනගන්නවා හැමදාම ම මියගියඔොත් එහෙම මේ රාජ්‍යයට මොකද වෙන්නේ. එතකට එහෙමනම්ඒසිහිය තියන වෙලාවේ ඒකට කවරහරි න්න තමට පෙරටන තමන්ට පෙරට ගැන කල්පනා කරන්න ඉති එයා බැලුහම සෙනරත් තමයි හිටි සෙන්රත් විමල ධර්ම සුර ඇතුමාගේ ඥාති පුත්ත්‍රයෙක් කියලා කියනවා සමහර මූලා සල්ලගේ නො සහෝදරයෙක් කියලා ඉතින් සහර තැන්ගොල වාර්තා කරනවා මේ පලවෙනි රාජිසිංහ ය හාමුදුරුව ප්‍රශ්නත් කරතන දැ මීනිිය දනියම් පල්ලට උස්සන්න දෙන්න තුමල්ලදදිගේ ඇදගෙන වයි කියල කියන්නේ න්න එතකොට ටිකරුමරන ිකුමර. ඉති හාමුදුරෝරු එ ලොහු ප්‍රශ්න ඇත්ති වුණා ඉතින් මේ රාජ සිිංර ජරන් කාල හගේ හාදුරු සිවරු උපව ද වුණ සිවරාත ඇරල්ලා ගිය කරදර බේට කරදරෙන් බේරෙන්ට බැර ති එක එක මතයක් තියෙනවා මතයක් නම ඒ පිළිගත්වයක් මේ සැනරත් උපැවිදි වෙච්චක් කෙනෙක් කියලා ආ ජයන්ත ජන්තසිරිමත්තගේ නාට්‍යයත් තය කතාව යාන්තමට තිීනගේීමට මට තියෙනවා හෝ ඒ බෝනක බාහුත රන්න්නාන්සය කියලා තමයි හැට කියලදේ එතකොට එ හෙම උපැවිදි වෙච්චෙක් කෙනෙක් කියලා ව සැනරත් කෙන ැන් අපි දන්න කෙනෙක් උපැවිදි වුණහම නියමවිදිර බැලුවොත් තව සහරක්්මදිගාසියන්ු රටවල්ල ද්ලේ ක අනිවාරයෙන් ටික කාලෙකට හරි මහනවලයින්නවා අ මලේසිාව තායිලන්තය ඒ පැත්තේ නිස ඉ ඒකින් බලාපොරොත්තුවන සංහමය සංගේ මෙ හම්මුදාවට බඳවගන්න ගත් යහය කරන්න ගියත් ඒකුලු මහනවෙල හිටිය අදග එක සුසුකමක් වෙනම ඒකට තමන්ගේ චර්ර්යාත්මක සහ මානසික සංවරය ඇති කර ගැනීමට එක හුඟක් ඉවහල් වෙන කාරණයක් ඉති එක වැදගත් ව ති සැරත් එහෙම හිටියහම එකත් ගෞරු විට ලක්වන්න ඇති මෙයාට සංගමයක්ත් තියනවා හික්මීමක් තියනවා එහම කියලා ඉති එනිසාම උපැවිදිවනවා කියනක අද සමාජත්තයක සංසන්ඳනය කලක තේරුම් ගඩන් දෙපා ඉතින් සනරත් කුමාරයෙක් යාට කෝට්ටේ සම්බන්ධතාවක් තිබුණයි කියලා කොටේ රජ පවුලි ඇහම සඳහන්නනො ඉතින් ඇයට යම රාජකී සම්බන්ධතාවක් ඉතින් ඒනිසා තමයි විම දරම් ස පලිව නිීමල ධරමම් සුර ඇතුම තම අවසාන මොහොත්තේ සැනරත්්ට රාජ්‍ය පවරාදුන්න තාවකාලිකව තාවකාලික පවරාදීමක්. ඇතකොට කෝමාරිී නොබෝ දවසකින් පලින් නිමල් ධර්මසූරරි ජතුමා මියගියා. ඉති මිනිස්සු හරියට ශෝකවෙච්ච බව ඉතිහාසේ වාර්තා කල් තියනවා. හොද මොහු. දෙවන්ත රජගෙන කැටිට තමයි කකාල මිනිස්සු දක්කේ මොකද මේ පෘතුගීසි ජාතිීන් විදේශික ජාතියක් ඇවිල්ල මේ රට කල කෝල හල කරලා අපේ මිනිස්සු තමන්ගේම රටේ මනුස්සේගෙන් මෙයනට වැඩිය අර විදේශික අතිමනය කෙන අගහුර කැටිට සැලකුවේ ඉති එනිසා පෘතුගීසින් කරේ මහහා බද්ධ වෛරයක් මේ සමාජයති බිච්ෂ බව අපට පේනවා ඉතින් ඒඒ ඒතු ්‍රතිවාධියයා ප්‍රතිමල්ලවයායෙක්ක එරහිෙව සටන් කල්ලලා ඔවුන්ටන් අමතක නොවෙන පාඩමක්ු ගන්නලා ශ්‍රීවාර්ධන සංකඩගල පුොරය ස්ථාවර කල්ල දළදා වහන්සේ වැඩම කරවලා උන්හන්සේ වෙනුවෙන් රජමාලිගයක් හදලලා ඒ එහමතැන තැන්පත් කල්ලා විම දරම් සුල් රජස්තුමා නගරේ වට ප්‍රාකාරයක් බැන්ඳ. ස ශ්‍රීවර්ධන පුරේ අට්ාල දහටක්. බෙස්ටියන්ස් දහාටක් එක ටාල බැඳ බැඳලා සම්පූර්ණයෙන්ම සකස් කලා රටපුරා රජුගේ අනුග්‍රහයෙන් අම්බලං හැදවා යන මිනිස්සුන්ගේ අදර තියන්නේ කෙත් සමාලට මුරු මැද තියෙන අම්බල මෙද තියරවාන ලස්සන අම්බලන් තියෙනවා නේද කහර කරගහ ගෙද රම්බල මෙම ආරම්ම යනෙ ම කඩු ගන්න නොරති අම්බලමත් න ුර අම්මලමක්කන්න ඇතිනේද අම්බල සංස්කෘතිය තිබුණාගේ දැනට තියෙන අම්බලමන නව කරණය කරලා පසුකාලෙකී පවස්ථාවක සකස් කරන්න ඇති නමු තේ හුන්ගේ අම්බල හැදයි මුල් අම්බල තිබිච් තැන් වල පරල්ල අම්ල මේ රජත්තුමා හ සමලට කෙක් ද දනකට අම්බලමක් හින්ට දනට ෙතකට පැරණි පාර තිවිල ද පර තිබිලති තැන් දැන් සහර අම්බල තිය තැ බැලු හිතාගඩා බැ මෙැතැට මොු අම්බලමක් කියලා නැමුත් අපි හිතන්න අරකයි අද වගේ පාරුවල් තිබුන් නෑ දා එකක් අඩි පාරෝල් තිබුණා අනිත්ත්‍යව කරත්ත පරවල් තිබුණනාා එතුවඔේ පාරෝල් වල යි පරහලති ර අඩි පාරොල් කරත්ත පාරවල්ලට වැඩි අඩි පාරොල් ලම්බල තියෙන බව අපි දැනජෙනනතියනවා මමුකද මනිස්සු පවිදගෙනයක ඉතින් ඒයට නවාතන් ගැනීම සඳහර පින්තාලයක්ක් තියලා ඉදි මේවා මේ දරුවන්ට පෙන්නල කියල දෙන්න ඕන අපේ සංස්කෘතියේ තිබිච්චයි පින්තාලිය කියන බෑන්ඩේ පැන්තාලිය කියන එක පැන්තාාලිය පින්තාාලියල කැනති වතුර ොන්ඩ පිරිසිදුවතුර එම හදලා තිබුණා. ඉතින් විමල ධර්මසුර ඇතු මේ වගේ ලොකු මහජන අනුග්‍රහයක් දැක්වෝ නිසාඋන්වහන්සේ රජත්තුමාට ලොකු පක්ෂපාතීත්වයක් ජනතාවගේ තිබුණවා. තේන්සාල් විම ධර්මසූර රජතුමාකුත් වනා ම කියෑන අබහ ප්‍රප් වුණා කිය එක මහනුවර ජනතාවට විශාල කම්පනයක් ඇතිකරපු සිද්ධයක් වුණා. ඉතින් කෝමහරි මේ පිළිවඳ විස්තරතියෙනවා චිතකයක් සකස් කරා උ රජත්තුමාගේ දේහය අදහනය කිරීම සඳහා ඊට පස්සේ දර දරවලින් චිතකය හදලා ඒ චිතකය උඩ ඉතා වටිනා හා අනරග කුළු වඩු ගොඩ ගැහුවයි කියලා ඩුව කොරුන්ද නොයකුද්දේවල් එවා ගොඩගහල හිට පස්ස රජුගේ ශරීරය ආදාහනය කලාා ඉතින් කොහමරි ආදා ශරිීරය ගෙනාවත් හේ විසි මල්ල බෙරවවා ගහ තමයි චිතකයට ගෙනල් ගෙනාලක තැන්පත් කරලා ආදහනය කළා ක පොහොම කනගාටයෙන් සඳහන් කරන ඉතිහාස ඒ දැවන්ත විශිෂ්ට පුරුෂයාගේ ටික මොත්තකින් අලුටික විතරක් ඉරුණයි කියලා නමුත් සිද්ධිය කොයිතරං අතිශයෝකක් තියකට නගන්න හරි ආදාහනය කරපු ක්‍රියාව පවා විමරධර්ම සූර රජු කියන අන්‍යතාව ආදාහනයට දෙැඩ ඇතැම් කතා පසේ කාලෙක ගොඩනැගුුණා ඒක කතාවක් තමයි ආධහන වරණට පස්සේ රජ්ජුරුන්ගේ හදවත්ත පිච්ච නැතු ඉතුරුණයි කියලා ඒ එච්චර අඩර්තිවිච්ච ස්ේ එනිස දැම්ේ ැ අපි තෙරුම් ගන්්ඩෝන්න තැන් ඔය කතා කියන ඒවා. එ කතා ඒවා හැතුලේ අතිශ්‍ය යෝක්තිය සමහරට මිත්‍යාමය ස්වරූපය ඒවගේ දෙවල් තියනවා එහම තියන් හේතුවමකොද ගෙන මේ සිද්දීම හේනවාන ඉතින් ඒගොල්ලෝ කැමැතිවන නෑ විමල දරම් සුරය තුම අල ුනා කියල කිය යන්න ඒ අලුනා කියලා කියන්න කැමතුරුත්න පිළිගනැමතුන ඉති නිසාහඒය අනුව කතාවක් හැදවා මේ චිත්තකය නිවී කියයට පස්සේ රජත්තුමාගේ හදවත නොදැවී එලෙසම තුරවෙලා තිබුණයි කියලා. ඉති හින්දා මේ කතාව දැනටත් ගම්පලාත්වල තියනවා කිය. ඉති කොහොමමාරි බිමල දරම් සූර රජත්තුමා එලෙස තමාගේ ජීවිතය නිමා කලා ඉතිහාසයට ඉතාම වැදගත් සදිිස්ථානයක් ලකුණු කල්ල තිීලා. ඇත්තම මහනුවර රාජධානය කියන මහනුවර දේශපාල මධ්‍යස්ථානය නගරය සම්බන්ධයගේ තීරණාත්මක වැඩකොටසක්. ඉටු කිරීමට පලනි ඉමල් ධර්මම් සුර ඇතුමා ඉදිරිපත් වඋනාා කියෙනද අදාාපි මහනුවරට ගිහිල්ල දකින බෝමි දර්ශනය. ඒක නිර්මාණය කරන්න අවශ්‍ය කරන මුල්ම කොටස පලනි ීම දර්ම සරය අඇතුමාතිය තමයි සිද්ධ වන. ත් රජරු කකිපනෙට කියන අපි පස්ස කතාය කරුම රජු න ඒ අයත් මේ නගරේ හැඩය තිරණය කරන්න එක යන අපිට ගොඩක් දෙවල් කියන්න තියෙනයි ඒ ටවන් පලෑනිින්න් කියන එක නගර නිර්මාණය ඒ තියෙන සංකේතාත්ම කර්ථක දැන්වන් විමල ධර්ම සූරය ඇතුමා ගැන කියලා මේක ඉවර කරන එක හරි අසා ධාරන්න ස රජුර දෝන කතිරනා කුමරී අමතක කරලා කතාව නිමා කරන එක ඉතාම අසාහධාරණ ඉ අපි දෝන කතරෙන කුමරිය හමනැත්තං කුසුමාසන දේවිය යමනත්තං කරල්ලි ඇත්දකගේ දියනිය තැනත් අපි යමක් කියලන්න අවශ්‍යයි ඇත්තෙම අපි දන්නවා ඉතාම කුඩා වයිසිදී දෝනකතිරෙන කුමරිය යමසිංහ බ්ඩාරගේ බිරිඳ බවට පත් තු යමසිංහ බණ්ඩාර යමසිංහ බ්ඩාරගේ තැමන ඉතා කුඩා වයිසිදී අවුරුදු හලොවක්දාසයක් වයසෙදී කාගහරි බිරිදක්වෙනවා. බෙරිදක්වෙලා යමසිහ බණ්ඩාරට පුතෙක් දුන්නා එය තමයි පිලිප් ය හුඩා වයසදී මේගියා ඉතිං කුසුමාසන දේවි එමනත්තන් දනකතරෙන යමසිහ බන්ඩාරගේ බිසෝ වෙල හිටිය ටක කාලයක්. ඉර පස්සේ නේර. විමලධර්ම සුරයතුමා ධන්තුරේ සටනෙන් පස්සේ ඇය අත්තරංගොටගන්නහ ඇව පෘතුගීසි සනවියට සූසට පවල දෙන්නට ඇදුවමදහම මේ කුමරිය පවගන්නතුව ගෝවයට අන්න ගිහිල්ලා නැවක නැව බූදු පත්තල අවාසසාන අාවන්ත ලෙසමියග ග දැන් බිමල ධර්ම සුරරජස්තුමා තමන්ගේ රාජ්‍යයට තියෙන නීති්‍යානු කූලත්තුවේ තහවරුරගන්න තෝනකතිරනා කුමරිය හෙවත් කුසුමාසන දේවය සරණ පාවක් ගත්තා විමල ධරම සූරයට දාව කුසුමාසන දේවයට හිටිය දරුතුන් දෙෙනෙක් එතකොට මුලින් හිටපු දරුවවා නැති වුණා පිලිප් යමසිහ බණ්ඩාරගේ පපුතා එ බස්සේ විමල ධර්ම සූරයට දව දරු තුන්දෙනෙක් හිටිය මහස්ථාන පල වැඩිමලාගෙනාම ඉළඟෙක් කෙනා සූර අද හසින් ඉතිහාසේ තින නම්මම්කන සූරය අදහසන් පලවිනියා මථා සූරය අදහසන් ඊට පස්සේ අනි එෙක්කෙන සන්තාාන අදහසෙන් සන්තාාන කියෙන කුමාරය එතකට මහා අස්ථාන කියල කුමාරෙක් හිටිය එලාගෙට සූර්ය අදහසින් සූරය කියල කුමාරයෙක් හිටිය සන්තාාන කල කුමාරෙක් හිටියා විමර ධර්ම සර යස්තුවා මිය යනකට මේ සියලුදනම කුඩාව වයිසේ දන කතතිරන කමරයත් තරුණවයසේ තරුණවයිසේ හිටඉදි කෝමාරරි විමල් ධර්ම සූර ඇැතුමා අබහ පාප්තුනාට පස්සේ බලේ පැවරේ කාටද සැනරත් කුමාණයට එ පස්සේ දෝන කතරෙන සනරත්ගේ බිරිඳ බවට ප. සනරත්ගේ බිරිද බවට පත්වෙලා සනරත් දරුව තුන්ද නෙත්තුන්නා. එ දරු හත් දෙනයි. ඇ දරෝ හත් දෙෙනයි. හර. එතකට කුද මේ දරු කුමරසිංහ විජේපාල ස දේව දේටයා දේව අවස්ථාන කියලා තුන් දෙනෙක් අපේ සනගත් රජ්ජුවන්ට දාව දොනකතිරෙන කොමරේට පෙළවා හම්බෝුණ එතකොට කෝමාරි දෝනකතිරනයක් කුමරිය තම තරුණයි මෙච්චර වෙලත් තරුණයි මොකද ඇය එකද ශයිසය දහතුනේ ජලිමාන්සි දහ වෙනිදා. මිය යන විට ඇගේ වයස අවරුත්ති ස්පායි එතකට අපි ඉතා සවුම් ලෙස දෝනකතරනා කොමරීයට අපි කවිකතා සින්දු ලිව්වට අපට පේ හැටට ඇගේ ජීවිතය හරිම කේදවාචක කේදවාචකයක්. ඉංගලන්ත ඉන්න හිතවත් ශ්‍රාවක මහත්මෙක් ලේල වල තිබුණා මට ඉතිහාසය එපා වුනේ දෝනකතරනාගේ කතා වහලා ඇත්ත නිස හරි. ඔ මොනතරං මොනතරං එකන ඒ අපට වචනයට පෙරලා පරිවර්තනය කොට ඉදිරිපත් කළ හැකි අදහසක් නෙමෙයි ඒ දෝන කතිරණ අයවත් කුසු මාසන දේවයගේ කතාව ඔය වගේම කවිකතා ගොතන ඊලක් ස්ත්‍රී චරිතයගෙන කමනෙස ගජමන් නෝන ැත් ම ඔයවගේම හේදවාචක ේදවාචකන හ අතින් අතට ගිල්ල අත්තින් අතට ගිහිල්ල එකනේ එයා අවුරුදු තිස් පහදි තමන්ගේ ජීවිතය ඉවර කරනවා එකැන එක බද්දර යව්වන වයිස අවුරුදත් තිස් පහක්්‍යයන්නේ එක පද්‍රයවුනේ මේ කෙළ කවරගේ නමුත් හොඳ හොඳම ජීවිතය කාලෙ ඒ කාල වෙනකොට තුන් දෙනෙකුට දරු හදද නෙද්දීලා දෙෙක්ම රජවරු දෙෙන් එෙක්ම රජවරු ත්‍රපිට හ්ඩ තියෙන්නේ ඒ හැම කෙනටම දරුව ොත් දුන්නා හැම කෙනටම රාජ්‍යාආරක්ෂා කරන නයිතික භාවයක් දුන්නා කුසුමාසන දේවයට මොනාද හම්බුණේ ඒ තමයි මේ ඉතිහාසේ මේ කොට සිතියෙන අනවේදනීයම කතාව. එනිස අපිට කුසුමාසන කියන වචනේ තියන සහුන්දර්ය ඇගේ ජීවිතේ නොතිබුණු බව ඇත හිදලා බලනකොට අපට පේනවා. දරු හම්බුණ දරු නැතිවුණා ඔහ විදිට ම ඇත් පටා චාරාවක්ක වගේ කෙනෙක් අපට පේන්නේ. ඉති එතට අර... මෙමලධර්ම සූර ඇතුමා කාය ශක්තිීන් පිරෙහිලා මේ ගන කකොට අපි හිතාගනෝ වයස පරතරය කොච්චර දෙගලා එතකොට මේවාගේ කතාවකින් තමයි ඉතිහාසේ අපි කවිලියපු අපි රසවිඳෙන කුසු ාසන දේවියගේ ජීවිතය අවසන්වෙන්නේ ඇයට තව ඒවගේම භාගයක් ජීවත්තවෙන්න තිබුණටඇය ඉතාම බෝල්ඩියස් සඳහන් කරන්නා ඒ දුලා දුකනිසාමියය ගැයි කියලා ඒට තේ බොියේ ලියන් හේතු අත්තියනන ග්‍රීස්් ොවජන පාවිච්ි කරනවා. බොල්ඩියස්. ඉතින් කුසුමාසන දේවිය අධික සන්තාාපයකින් අධික වේදනාවකින් අවෞරුදුු තිස් පහේ එකනේ ක්‍රස්තුවර්ශය එක්ද සයිශය දහතුනේ ජූලි දහවේදා අවුරුදු තිස් පහ සපිරෙනකොට මිය ගියයා කියලා. ඉති ඉතිහාසේ තුළ ල අපි කතා කරනර ලොකු දේශපාලන ක්‍රාදාම වගේම අපිට හරි සංවේදන ඇති කරන පුද්ගල චරිතත් තියනවා ඔවුන් ඒ ඉතිහාසේ නිර්මාණය කිරීමට එක කෝනවලින් දායක වෙච්ච අය ඉති මංහිතනවා කුසු මාසන දේවිය ගැනපි ඉගැන්මිය යුතුයි ඇය කරපුදේ මොකද ඇය ඔ හැම අවස්ථාවකදම ඇය එකක් කැෙනාගේ විස්ෝබව් පත්තුනේ ඒ පුරුෂයන්ගේ දේශපාල නෛයිතික භාාව තහුරු කරන්න තහුරු කරන්න. අවසාය සැරත්ව බාදදු නම් සැරතුත් ඇයව දරුත්තුන්දනෙක් ලබාදීලා ඇය තමාගේ ජීවිතෙන් සමුගත්තා. ඉතිං නුවන් මේක තමයි දෝනකතිරනා හවත් කුමසන දවියක කතාවත් ඉතින් කෝමාරි සැනරත් බලේට පත්තු වන ක්‍රෘස්තු වශන එක්තා සයිසිය හතරේදී. හැබැයි ඔහු ටික කාලයක් රජ කලා. එකින් අපට පේනවා සනරත් යම්කිසි විදිහක ස්ථාවරත්වයක් කැන ඔහු මහා විශාල විමලධර්ම සූර ඇතුමාමට සාපේකයෝ මාලොක වැඩක් කලේනෑ නමුත් ඔහුට අවරුදු තිස්ස එකක්වා වගේ කාලයක් . අවරුත් තිහක් විතර කාල දර්ශක තුනක් වගේ කාලයක් ඔුට රාජ්‍ය කරන්න කොළන් වුණා මහනුවර. පුදුම සුවිපයක් නසා හම වෙනවා ැ එච්චර සාමානයෙන් අවරුදු විස්සකට වඩා රජකර පුරජ්ජුරුවෝ නොස්ති ඉතාමත් කීප දෙෙනයි. ජේප දෙෙන එන්නේ. සනරත් ත්‍රජ්ජරෝන්ට ඒසාකාලයක් එම ලොකු ආරවුලක් නැතුව තමන්ට සිංහාසනයෙන්. ඉවත් වඩ තරං බලපෑමක් ඇති කරන සිද්ධියයක් මතු නොවැන්ඩ හේතුවවෙෙන්ඩ ඇත්තෙත් රටේ විශේෂයම ශ්‍රීවර්ධන සංකඩගලපුර ජනතාවත් අවමශයෙන් කල්පනා කරඩ ඇති ප්‍රතාපුවත් පලෙන්නි විමලදැරුම් සූරය රැතුමාගේෙන් පස්සේ. ඔහු විසින් ඇතිකරපු ඒ යම්කිසි ස්ථාවරත්වය යම් කි විදික සාමග්‍රීිය යම් කිසි විදිහක ශාශන ප්‍රතිශෝධනය. මේ සියල්ලක්ම ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්ඩ නම් සනරත්ට සහයෝගයේ දැක්වීම අවශ්‍යයිකනයක සාමාන්‍ය ජනතාව විශ්වාස කරන්න ඇති. අනිත් ඔහු විමල ධර්ම සූරයේ රජුත්තුමාට එරහිව බලට පත්ච් කෙනෙක් නෙමේ. එ බලට පත් කරන්න ුට බලට පත් කරන්න තාවකාලව කියලා තමයින්න තාවකාලිකෝ කියලා දෙන්නේ අනිත්තක රජ්ජුරෝ. අර අධිකාරම්වරුන්ගෙන් අනුමැති ඉල්ල හිටියයකට එතකොට එක අධිකාරම්වරේ අනි සියලුම් අධිකාරම්වරු වෙනුවෙන් ඉදිරිපත්වෙලා සනරත් රජුට පක්ෂපාතිීව සේවය කරන්න සපත වුණා පල නිවල් දරම් සුරුුවයර ජුරුවිඉසරහ. මේකෙන් අපට පේනවා අඩුමතරමේ රාජ්‍ය සභාව ඇතුළෙත් තිබුණයි කියලා එකකතාවක්සාහ පිළි ගැනීමක් සනරත්. මාර රජවීම සබන්ධය ගෞරු දෝෂාපියෝග ෙන් අරන ම දෝෂාිියෝය ගෙන්ඩ හැදුව ැති වෙන්ඩත් හේතු සමහරවිටමරර්ම සරය රජමාගේ ප්‍රාවත් න්නඩක් පුලුවන් ඒේක වන්නඩත් පුළන් අනිකට සැනරත් කියන කෙනා උපැවිදි වෙච්ච එක්කෙනෙක් නිසා ඒ යම් කිසි විදිහක ගෞරෝ සම්ප්‍රයුක්ත භාවයක් ඔොහුගේ හැසිරීම පිළිබන්ඳ යම් කිසි විශ්වාසයක් ප්‍රසා දෙයක් ජනතවතර තියන්ටත් ඇැති ජනතාවතර ්‍රසාති න්න කௌ ඇතුළ ්‍රසාධ හ ප්‍ර්න ුත් මෙැන පට ේ. අධි ரම්ம்பර ර සூරි රජ్ජ රහ සපත වුණ සර රජජරට සයෝගේ දෙනවායි කියලා. ඉති සල්ලම එ සර රජරන් සා කාලයක්. තමන්ගේ ශ්‍රීවර්ධන සකඩ කල පුර රාජ්‍ය ස්ථාවර පෞතාගෙන හැකயாාව. ඉති සැනරදගේ පාලන කාලයක් එහෙමම මහා විශාල දේවල් කියන්න නැති වුණාට ඉමර දධර්ම සුර තුමාවිශන් පවත්වාගෙන ආපු ඒ සමතුලිත භාවය අරක්ෂා කරල දෙට සැනත් රජ්ජුරන්ට පුළුවන්කමක් ලැබුණා. එතකොට දැන් අපි ඊළඟට දැ ඔයගේ සිද්ධ වේගෙන සිද්ධේගෙන දැන් ඉට පසේ අපි තව සැනරත්ගේ කාලයෙන් පස්සේ රාජවලයට පත්වෙන්නේ තව රාජ සිංහ කෙනෙක් දෙවන රාජ සිංහ ප රජ සිතාවගන සිතාවගන හිටේ. දෙවන රාජසිංහ නමින් තව චරිතයක් ඉස්මතු වෙන. ඉ දෙෙවන රජ සිංහ ජරෝගෙන අපට කියන්න්න හොඟක් ජාතියෙනවා ඕගේ චරිතය හරිම අමුතු චරිතයක් අපට ඒ ඔහු හ හෝ විශලේෂය කගන්න අපට පුළොන්ගෙන ඔහක චරිත ලක්ෂණ වලින් ඇති මංහි තැන්නන්නේ අපි අපි ලබන සතියටටේ කාරන් ගදන්න ති දෙෙවන රාජශසින රජ්ත මත් තක්යි අපට එඩුවන්න හරි ඒවනං අදරත් බොහම ස්තුතිවන්තයන අපේ ජෙස්ට මහහාචාරය රාජ ෝදේවන්ට හරි අපූරු ඉතිහාසය මිශේෂෙන් අපි හොඳටම හල පුරුදු අපේ පාසැල් පොත්වල නිතන්තරය ලියවෙච්ච පලවෙනි කොටසේ අපේ බීදිය බන්ඩාර ගැන කතා කලා ඉල්ළඟට සතුදේවකු මාර ගන කතා කර දෙමනි කොටසේ විමල දම්මුූර රජතුමාමට මොද ී කකාතා කර ඊට පස්සේ අපේ හදවත්වල හැමදාමත් කවියක් වගේ තැම්පත්වලා තියෙන කුසු මාසන දේවයේ හෙවත් දෝනකතරිනාගේ සින්දු තරන් ලස්සන්න ඇ ජීවිතය අවස වෙච්ච හැටි ැනත් කතා කලා ඉල්ළඟට සෙන්්ඩත් රජ්ජුරූ ගැනත් කතා කලා ඊට පස්සෙ රජවෙච්ච රජතුමා ඉඩතියාගෙන අපි හෙන අද සමුගවා හබ තුට සුරදදිරල්ිය තැල්ටිවිස ඇතලස් පහ කොළොඹ ැල් පෙටිවිසි ඇතලිස්ාකළඹ එකම එක කෙන්ට්ක් දිට ැත්තැ මල් දිහයට අපේ පිස් ුක්ලිින් කලුත්තෙන් පල කල තින ෆස්බුක් එකට කියල්ලා ෆේස්බුක්කාඩ වි හත් අපට ප්‍රශ්නයම කරන්න පුළුවන් එඒවන ලබන සවති හම වෙන ලාපොරත්තය සමුගන්නවා අයිබෝන් හැ කෙනාටම